අද මම සම්බන්ධ වෙන්නේ ඕගොල්ලන් එක්ක කුමගේ වැඩක් කියන YouTube channel එකේ 10 to 10 10ට 10 කියන segment එකත් එක්ක මේකෙදි සිද්ධ වෙන්නේ අපි ප්‍රශ්න 10ක් අහනවා ඍජුව උත්තර 10 බලාපොරොත්තු වෙයි. මේක ඇත්තටම මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ සමාජය තුළ විශේෂිත වූ සමාජය තුළ යම් කිසි විදිහකට ජීවිතේ ගමනක් ඇවිත් සමාජයට වගකීමක් ඇති පුද්ගලයින් හැටියට ජීවත් වෙන අය කොහොමද මේ ප්‍රශ්න 10ට උත්තර සපයන්නේ කියන කාරණාවත් එක්ක මේකෙදි ඇත්තටම අපි මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මේකෙදි අපි සහභාගී කරගන්න හිතුවේ විශේෂිත කෙනෙක්ව. ඇත්තටම විශේෂිතයි නෙවෙයි ඔහු සුවිශේෂිතයි. ඒකට හේතුවක් තියෙනවා. ඔහු ගුරුවරේ. ඔයගලන් දන්නවා ගුරුවරේ කියන්නේ සමාජ සෝදකේ. මොකද සමාජයේ ප්‍රගමණයට ගුරුවරයෙකුගෙන් ලැබෙන ඒ ධෛර්ය ශක්තිය කොයි තරම්ද කියලා වචන වලින් කියලා කරන්න බෑ. හොඳයි. අටුවා ටීකා ඇත්තටම අවශ්‍ය නැහැ. මං හිතන්නේ සමස්ත ලංකාවමත් ලංකාවෙන් පිට ලෝකේ හැම තැනකම ඉන්න ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයින් පවා ඔහු දන්නවා. ඔහු නමින් ශ්‍රියන්ත මෙන්දිස්. ආයුබෝවන් ශ්‍රියන්තයි. ආයුබෝවන්. ඉතින් කොහොමද? කිව්වා වැඩිද කියලාත් කල්පනා කළේ. හොඳින් ඉන්නවා. හොඳින් සහ සුවෙන් ඉන්නවා. මොකද මේ වකවානුව අපි ඉන්නේ යම්සි අර්බුදකාරී කලාපයක. එතකොට මේ අර්බුදකාරී කලාපයෙන් මිදෙන්නට නම් සුව ය කියන කාරණාව ඉතා වැදගත්. මේ දිස්සල අපි කල්පනා කළේ මිනිහුට ජීවත් වෙන්න මූලික කාරණ ත්‍රිත්වයක් ඕනේ. එකක් ආහාර, ජලය සහ වාතය. නමුත් පහුගිය කාලේ අපි ගියා නෑ හතරක් ඕනේ. ආහාර, ජලය, වාතය සහ සාමය. දැන් අපි කියනවා පහක් ඕනේ. ආහාර, ජලය, වාතය, සාමය පමණක් නෙමෙයි සුවය. මම ඔබට මේ කාරණාව මේ කතන්දරේ පටන් ගනිද්දි මම ඔබට කිව්වා ඔහු ගුරුවරේ කියනවාද ඔබට මම හිතන්නේ මේ කතාව ආරම්භයේදී ඔහු විසින් මේ කරන තම කුඩා ප්‍රකාශය තුළ ඔබට පැහැදිලි වෙන්න ඇති ඔබ මොන තරම් වටිනා කියන සංවාදයකටද මේ සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ඉතින් ඔබ කතාව පටන් ගනිද්දි මගෙන් ඇහුවා කිව්වා වැඩිද කියලා මම හිතන්නේ කිව්වා මදි මොකද ඔබ මේ දශක හතර මාරක පහක විතර කාලයේ පුරාවට මේ ශ්‍රී ලාංකීය ජනතාව තුළ රංගන ශිල්පියෙක් ගුරුවරයෙක් සමාජ ක්‍රියාශීලී පුද්ගලයෙක් හැටියට ඔබ ගොඩනගලා තියෙන දේවල් ගොඩායි. ඉතින් අපේ මේ 10 to 10 10ට 10 එක්ක මම ඔබව මුලින්ම සම්බන්ධ කරගත්තෙත් විශේෂිත වූ කාරණාවක් හින්දා. ඔව්. මේ සඳහා සුදුසුම පුද්ගලයා මම විශ්වාස කරනවා මම කියලාද? ශ්‍රියන්ත මෙන්දිස්. ඒකේ ආයි ඒකේ විවාදයක් නැහැ. ඔබම තමයි. රයිට්. මගේ පළවෙනිම ප්‍රශ්නය. ඔව්. පළවෙනි ප්‍රශ්නය. නළුවෙකු රංගන ශිල්පියෙකු බවට පත්වන්නට නම් කළ යුතු දේ. මං හිතන්නේ මේක ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් තමයි. ඔව් දැන් අපිට නළුව ඕන තරම් හොයාගන්න පුළුවන්නේ. නළුව ඉන්නවා. දැන් මට මතකයි මම පුංචි කාලේ මගේ ගම රාගම ප්‍රදේශයේ අපි ටීටර් බැලුවා. ඒක තියට නෙමෙයි ඈ. ටීටර් කියන්නේ නාට්‍ය විශේෂය. මේක සමහර විට මේ නාඩගම් නාට්‍ය වලින් අතික්‍රමණය කරලා නූර්ති නාට්‍ය කලාවට ඇවිල්ලා නූර්ති වලින් සමාජ නාට්‍ය කියන විෂයට එනවා. එතකොට මේ සමාජ නාට්‍ය විෂයට ආපුවාම අපිට හම්බ වෙනවා සමාජීය නාට්‍ය කලාවක්. ඒකට අපි ටීටර් එකක් අර ගමේ අහවල් තැන ටීටර් එකක් පෙන්නනවා. පොල් කොටන් උඩ ලෑලි ගහලා ගෙවල් වල තියෙන රෙදි සාරි ගෙනල්ලා එල්ලලා හරි එල්ලලා කරනවා ටීටර් නටනවා. එතකොට මේ ටීටර් නටන්නේ ගමේ ඉන්න සංස්කෘතික ක්‍රියාවලියට කැමැත්තක් දක්වපු සංස්කෘතික දායාදයන් වලට යම්කිසි උරුමකම් කියන ලස්සන නිකන් මේ 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 సౌందర్యාත්මක මිනිස්සු ඒ මිනිස්සුන්ව බැහැර කරන්න බෑ. මොකද ඒ මිනිස්සු කරන කාර්යභාරය යම්කිසි යුගයක් සන්තර්පණය කරනවා, නිවනවා, රසවින්දනයේටපත් කරනවා.
අහවල් කාලේ අපි හිටමු සමහරකට අවුරුදු කාලයට වෙසක් කාලයට පොසොන් කාලයට නත්තල් කාලයට එහෙම කාලේ තියෙනවනේ අපේ මේ 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 අපේ සමාජය තුල අපේ දිනදර්ශනී ඒ ඒ කාලවලදී මේ මිනිස්සු නැගිටිනවා නැගිටලා අපි නාට්‍යයක් හදමු මෙන්න නාට්‍ය ජෝතිපාලගේ සින්දුවල කෑලිත් තියෙනවා ආ එම් එස් ප්‍රනාන්දුගේ සින්දුවල කෑලි මොහිදින්බෙගේ සින්දුවක් තියෙනවාමයි හරි එහෙම කරලා ඒ හර්මානිස් අයියා තමයි රජා ආ එතකොට බිසව තමයි යසවතී අක්කා බිසවගේ දුව තමයි මේ මේ අර කුසුමා හරි එතකොට ඒගොල්ලන්ට ඉතින් හරි දැවැන්ත ගෞරවාන්විත වැඩක් මේක දැන් ඒක ඇතුලේ ලස්සන රසබර කතාන්දරක් තියෙනවා මේ මේ අපිටම දැන් දුටු ගැමුණුයි එලාරයි යුද්ධය දුටු ගැමුණු එලාරින් ගන්න මේකේ රජ කතාවකට මොකද හැමෝම දන්න කතන්දරය එතකොට ඒක නාට්‍යයක් දුටු ගැමුණුයි එලාරයි සටන් කරනවා දැන් දුටු ගැමුණු එලාරව මරන්න දෙපේ එලාරම එලාරම මැරෙන්නේ හරි එලාරම මැරෙන්නේ මැරෙන්නේ නැතුව සටන් දැන් සටන යනෝ පැයක් විතර යනකොට අධ්‍යක්ෂකවරයාට බලන් ඉන්න බෑනේ පැයක් සටන් කරනවා මිනිස්සු බලන් ඉන්නේ නැහනේ දැන් එලාරව මරන්න ඕනේ කතාව එතනින් හරි යන්න බෑනේ දැන් සටන් කරන ගම තිර රෙදි අතරින් දැන් මම කියන්නේ මේ සමාජ නාට්‍ය වලට ගරහන්නේ නැහැ ඒ වල තිබිච්ච ඒ තුල තිබිච්ච රසය 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 මම එතකොට මගේ ඔයාගේ කතන්දරේට එනවා හරි එතකොට මින් රඟපාන ගමන් මේ අධ්‍යක්ෂකවරයා තිර රෙදි අතරින් කියනවා එලාර මැරෙන්න ඉක්මනට මැරෙන්න මේ කතන්දරය හැටියට ඔයා මැරෙනවා මැරෙන්න පිස්සු කතා කරනවද බඳින්න යන කෙල්ලත් ඇවිල්ලා කෙල්ලගේ තාත්තත් කෙල්ලගේ අම්මත් ඇවිල්ලා මට ඒ නෑ නෑ උඹට කොහොමද මැරෙන්නේ මට මට මොන අගෞරවයක්ද මේකට ආන් 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 හරි ඊට පස්සේ දැන් මේක හරි හරි ප්‍රශ්නයක්නේ දැන් හරි ප්‍රශ්නයක් එතකොට ඊට පස්සේ කිව්වා හරි හරි ඉක්මනට මැරෙන එක්කෙනාට බෝතලයක් දෙනවා දෙන්නම එනගත්තා දෙන්නම මැරුණා කතාව ඉවරයි දැන් මෙතන ඉන්නේ ගමෙන් බිහි වෙච්ච සංස්කෘතික මිනිස්සු ටිකන්නේ ඒගොල්ලෝ නළුවෝ හරි නළුවා කියලා කියනවා ඒ කාල පරාසය තුල නළුවෝ නළුවා නළුවා ඊපස්සේ පවුෙන්ද ගිහිල්ලා මාළු අල්ලන එක නම මාළු අල්ලනවා තමන්ගේ රැකියාවන් කරනවා ඒක කරන්න එපා නළුවා කියලා මේ මේ ජීවත් වෙන්න එතකොට දැන් එයා නළුවා හරි පුහුණු නළුවෙක් නෙවෙයි නෙවෙයි රූපකෙක් නෙවෙයි නෙවෙයි ඒ රූපයකින් නම් ওই ප්‍රශ්නේ නැහෙනි ওই ප්‍රශ්නේ නැහැ අධ්‍යක්ෂයා දන්නවා මේ වෙලාවට මැරෙන්න ඕනේ මේ වෙලාවට වැටෙන්න ඕනේ මේ වෙලාවට මෙහෙම වෙන්න ඕනේ එතකොට තමයි කතන්දරේ යන්නේ දැන් මේ නළුවට කතන්දරේ ගියත් එකයි නොගියත් එකයි හා මාර ප්‍රශ්නයන්නේ මේක දැන් එතකොට ඉන්න මං එනවා දැන් ප්‍රවිෂ්ඨය දැන් දැන් නළුවා කියන තිරෙන් අපි රූපකයා කියන කාරණාවට එනවා රංගන ශිල්පියා රූපකයා කියනත් අපි ගමු රංගධරයා රංග ශිල්පියා නළුවා කියන එක ඇතුලේ වෙච්ච දේ ටික අපි දැක්කනේ දැන් ඒක නිසා මම බොහෝ විට මගේ මේ නමට ඉස්සරහින් නළුවා කියලා දානකොට මම එච්චරම කැමැත්තක් නැහැ මම දන්නවා නෑ ඔය එහෙම නැහැ ඒ කියන්නේ මේ මේ ප්‍රශ්නත් එක්ක නමුත් ඒක කරන්න දෙයක් නැහැ ඒ සමාජීය හැඩේ තමයි ඒක එතකොට රංගන ශිල්පියා එහෙම නැත්නම් රූපකයා මේක ඇකඩමික් අධ්‍යාපනික මේක ඇතුලේ තියෙනවා මහා දවැන්ත ඉගෙනුම් ජාලයක් සොයා යාමක් හරියටම හරි 18 වෙනි සියවසේ ජර්මනියේ විසු ගොත් හෝල්ඩ් එපාරිසම් කියන රූපක විද්‍යාඥයා කියන ප්‍රකාශනයක් මේක හරි වැදගත් ප්‍රකාශනයක් කුමුදු ඔහු කියනවා අපිට නළුවන් ඉන්නවා ඔවුන්ට කලාවක් නැත දැන් අර මං කියපු සරල ගැමි උදාහරණේ බලන්න ඒකත් එක්ක කොයිතරම් පෑහෙනවද කියලා ඔහුට කලාවක් නැත නමුත් රූපකයා එහෙම නැත්නම් රංග ශිල්පියා මේක හදාරපු කෙනාට යම් කිසි රංගයේ පිළිබඳව වූ විනයබද්ධ වූ කලාවක් තියෙනවා කලාවක් කියන හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙනවා ඔහුට චරිතයක් දුන්නම ඔහු ඒක ඇතුලේ සැරිසරනවා ඒක ඇතුලේ ගනුදෙනු කරනවා හෝම්වර්ක් කරනවා ඒක කොහොමද වේදිකාව මත හෝ ටෙලි නාට්‍ය මත හෝ චිත්‍රපටයක මත හෝ නිරූපණ ඒ හැදෑරීම මත තමයි ඔහු අර චරිතයට අදාළ යම් යම් දේවල් එකතු කරගන්නවා ඒක ඒ හෝම්වර්ක් එක හරි වැදගත් දැන් අර අර එදා මේ අර එලාරට රඟපාපු ජුවානිස් අයියා හෝම්වර්ක් කළේ නෑනේ එදා හවස වෙනකම් මාළු වික්ක හරි මොන හරි පොල් කැඩුවා හරි වැඩක් කළා හරි අර කෑල්ලට ආවා ආ ඇවිල්ලා
කෙල්ලගේ අම්මයි තාත්තයි නැන්දයි මාමයි බාප්පයි ඔව් පුද්ගලික ජීවිතය ඇතුලේ මොරල් එකක් එනවා පුද්ගලික ජීවිතය දානවා මේකට මේ මගේ අය ඇවිල්ලා ඉන්නවා ඉතින් මම කොහොමද මැරෙන්නේ මැරෙන්නේ ඔව් එතකොට මේක හරි සුන්දරයි එතෙන්දි තමයි අයියා ඇත්තටම ඉතාලම වැදගත් තැනකට අයියා මේක මං හිතනවා මං ඉතාලම හොඳම ප්‍රශ්නේ හොඳම කෙනාගෙන් ඇහුවා කියන එක මම දැන් තව මේ මොහොතේ වෙනකොට ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ අයියා මේ අර රංගන ශිල්පියා කියන්නේ ඔහුට බාහිරව තියෙන යම් කිසි විදිහක චරිතයක් ඔහු තුලින් ප්‍රතිනිර්මාණය කරලා ප්‍රේක්ෂකයාට පෙන්වන්න කෙනෙක් අනිවාර්යයෙන්ම හැබැයි අර අයියා අපි කතා කරන අර ගම තුල සිද්ධ වෙන අර සරල ඒක ඒක හරි සුන්දරයි ඒක ඒක වෙනම කතන්දරයක් එතනදී ඒ සිද්ධ වෙන දේ ඒ ඒක ඔය ඒකට එකඟයි ඒ පැයක් රටන් ගලත් එකඟයි මිනිස්සු බලන් ඉන්නවා අනිවාර්යයෙන්ම ඒතකොට මිනිස්සු බලන්නේ මේ 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 එලාර රටන් කරනවා නෙමෙයි ජුවානිස් අයියා රටන් කරනවා ආ ඒ ඒක හරි සතුටක් ඒක කීයේ වුණත් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඕක ඉතින් පුහුණු නළුවෙක් රංගශාලාවකට ගෑවොත් ඌ කියලා බැනලා කෑ ගහලා ටිකට් වල සල්ලි මිනිස්සු ඉල්ලගෙන ආ මැනේජර්ටත් කනට ගහලා මොකද්ද මේ පෙන්වන්නේ කියලා අහලා අරගෙන එහෙම අහන්නේ නැහැ प्रेक्षकागार ඕනේ මම ජර්මන් මහාචාර්යවරයා එහෙම නැත්නම් ජර්මන් රූපක මේ මහාචාර්යවරයා ගැන කියුවේ මම ජර්මනි ඉගෙන ගත්තේ ඊස්ට් ජර්මන් වල බලිනාව සම්බල් බ්‍රෙස්කේ තියටර් එකෙත් අපි ඉගෙන ගත්තා ඒක සොඳුරු කතා තියෙනවා ඔබත් ජයන්ත සඳරිනි මහත්මයාත් මේ ගිහිල්ලා ජර්මන් වල මට මම අහලා තියෙනවා ඔබතුමාම කියනවා මේ ඊටම ලස්සන කතාවක් භාෂාව දන්නෙත් නෑ හැබැයි වෙලාවක් දීලා මෙන්න මේ වෙලාවට උඹලා හෙට උදේ මෙන්න මේ තැන මෙන්න මේ වෙලාවට උඹලා ඉන්න ඕනේ එච්චරයි නියමයේ එච්චරයි යන්නේ කොහොමද මොකේද යන්නේ ඒ විස්තර ගයිඩ්ලයින්ස් ඒ කියන්නේ දැන් අපිට මැප් එකක් දීලා මේක හොයාගෙන ඵලයක් හොයාගෙන ඵලයක් එච්චරයි මිනිහෙකුට ඇස්කන් ආසා තියෙනවා නම් භාෂාව දන්නේ නැති වුණත් මැප් එකක් තියෙනවා නම් සල්ලිත් දෙනවා නම් DDR mark 200ක් අතරක් දීලා තියෙනවා නම් උඹලට යන්න බැරි කමක් නැහැ අපි හිතන්නේ මේ අපිට කවුරු හරි අත්වලක් ඕනේ අතින් අල්ලන් ගිහිල්ලා පෙන්වන්න ඕනේ අපේ අපේ තියෙන අර පොඩි මේ ඔව් අපේ තියෙන අපේ හැඩය අපේ අපේ සංස්කෘතික හැඩය ඒක නමුත් ඉතින් කොහොම හරි මේක හොයාගෙන 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 යනකොට පැය කාලක් පරත්තු වෙයි අපිට හම්බෙච්ච ලකුණු ඒක එක්සෑම් එකක් ලකුණු වලින් පොඩ්ඩක් අඩු කළා ඒ ඇත්තෝ ඒ මහත්තුරු කිව්වා දැන් මේක තමයි පළවෙනි පාඩම චරිතය සොයාගෙන යාම උඹලට අපි ඉන්න තැන හොයාගන්න බැරි නම් කොහොමද චරිතයක් හොයාගන්නේ ඒක ඇතුළේ ලොකු ගැඹුරකුත් තියෙනවා රයිට් අපි අයියා චරිතය හොයාගන්න ඊට පස්සේ අපි මේකටම අනුබද්ධව ඊළඟ මේ මේ මං හිතනවා ඉතමත් සාර්ථකයි කියලා මට ලොකු මම විශ්වාස කරන්නේ මේ 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 වැඩසටහන බලන රංගනයේට ප්‍රවේශයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය මේ මොහොත වෙනකොට රංගනය තුල ඉන්න අයත් හැම කෙනෙකුටම හිතන්න දේවල් ගොඩාක් මේ ප්‍රකාශනයන් තුල තියෙනවා රයිට් ඊළඟට පරිසරය පිළිබඳව මේ රංගන ශිල්පියෙකුට ඇති ලෙන්ගතුකම සහ රංගන ශිල්පියෙක් පරිසරයත් එක්ක මොනතරම් දුරට බද්ධ වෙන්න ඕනේද කියන කාරණා දැන් මෙතෙන්ට ඇවිල්ලා මම නේද මෙතන පෙන්නුවේ හා කුමුදු ඔව් කුම්මා ඔව් කුම්මගේ වැඩක් නේ මේක හරි එතකොට කුම්මගේ වැඩේට නිකන් නිදි කුම්බ තියෙන තැනට ගිහලා හරියන්නේ නැහැ කුම්මගේ වැඩේනේ ඔව් කුම්මා එතකොට අපි කල්පනා කළා මං ඈත ඉඳලම ඔයාට කිව්වා මේ මේ පුමුදු මේ අර 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 ඈත හොඳයිනේ ඇයි අයියේ නෑ ගස් ගස් වතුර පරිසරය ජලය සුන්දර පසුබිම අපි වුණත් අපේ ඇහැට ප්‍රියයිනේ මෙතන ඉතින් එහෙම තැනකට අපි යමු ඒ එහෙම කිව්වේ මම රංග ශිල්පියෙක් නිසා නෙමෙයි මම මානව හිතවාදියෙක් ඉඳලා පරිසරය සමග තියෙන සම්බන්ධතාවය සම්බන්ධය නිසා මොකද ඉස්සෙල්ලා මානවීය හිතවාදයක් වෙන්න එපා ඊට පස්සේනේ රංග ශිල්පියා අපිට හම්බ වෙන්නේ ඊට පස්සේනේ ඔහු පරිසරවේදියා හම්බ වෙන්නේ ඊට පස්සේනේ ඔහු සමාජයට යහපත් මිනිසා බවට පත් වෙන්නේ මේ මේ සියලු කාරණා එතකොට පරිසරයට දැන් මං කියන්නේ නළුවෙකුට පරිසරයත් එක්ක ගනුදෙනුවක් තියෙනවා මොකද මේ අපි හම්බ වෙන
චරිත හැම එකක්ම මේ නේච එකෙන් හම්බ වෙනවා නේච පව පරිසරයේ තියෙන ස්වභාවයෙන් අපි ඔක්කොම නේච එකෙන් බිහි වෙච්ච මිනිස්සු මට මේ පහුගිය දවස්වල අපි අතරින් මේ වියෝ වෙච්ච ජයලාල් රෝහණ කිව්වා මම ජයලාල් එක්ක පුංචි වැඩසටහනක් ආරම්භ කරන්න හිටියේ ඒකේ නමත් ඔහුගේ මයි ආර්ට් ඇන් ලයිෆ් එතකොට ආර්ට් ලයිෆ් එකට ආර්ට් එකතු වෙන්නේ කොහොමද මේ කතාවට අමතරව මම යන්නේ ඔයන්නේ කොහොමද එයා කිව්වා ඊට පස්සේ මම කව තව කෑල්ලක් එකතු කරන්න ජයලාල් මේකට අහසින් වැටෙන දේ අහුලා ගන්න ඒක ඇතුලේ හින ගැඹුරක් තියෙන මේ අපි ඔක්කොම අහසින්නේ වැඩිලා තියෙන්නේ මේ නේචේකේ සත්වේ කොට්ටාසයක් අපි මේ 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 සත්තුයි ගස්කොලන් තනකොළ මේ මේ සියලු දේ මැද්දේ අපිත් එක්තරා කොට්ටාසයක් අපිට මේක අයිතියක් නැහැ අපි කලවල කෑල්ලක් හිට වෙනම ගන්න බෑ ගන්න බෑ අපි මේකේ මේ මේ බද්ධ වෙච්ච මිනිස්සු ඒක නිසා නළුවෙක් කියලා අපිට මේ පරිසරයෙන් ඈත් මෑත් වෙන්නට බෑ පරිසරය අත්‍යවශ්‍යයි ජීවත් වෙන්න ඒකට හොඳම උදාහරණේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ ගසක් යටට එතකොට ගස කොයි තරම් ජීවියත් එක්ක ගනුදෙනු කරනවාද ඒ ඒ ඒ ඒ විනාශයන් එක්කනේ අද ඕසෝන් ස්තරය විනාශ කරගෙන තියෙනවා අපි පරිසරය විනාශ කරන් තියෙනවා ගස් අපේ මේ මේ ජෛව පද්ධතිය විනාශ කරගෙන තියෙනවා අපේ මේ සත්තු විනාශ කරගෙන තියෙනවා හරි ඒක නිසා මම කියන්නේ හැම නළුවෙක්ම ගහකට ආදරය කරන්න ඔබගේ ගෙදර ගහක් තියෙනවා නම් මේ මේ පළදරන් නැති ගහත් එක්ක කතා කරන්න ගහ සංචරණය විතරයි නොකරන්නේ කොමුදු අනිකුත් ජීවකයා සියල්ලම කරනවා කරනවා ආශ්වාස ප්‍රාශ්වාස කරනවා කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා චලනය වෙනවා මම ඒකට ඒ ශාකයක් දැක්කා ප්‍රාණජීව ශාකය මගේ මං ගාව මගේ වීඩියෝ ක්ලිප් එකකුත් තියෙනවා ඒකට එයා ගාවට ගිහිල්ලා අපි කතා කරපුවාම එයා මූ වෙනවා කතා කරනවා හැබැයි අපේ ෆෝන් එකේ තියෙන શબ્දයක් අපි දැම්මොත් මූ වෙන්නේ නැහැ. එයා දන්නවා හියුම වොයිස්. වොයිස් එක. මානවීය හඬ දන්නවා. අයියා විතර වැදගත් කැලලක් මතක කරලා බුදුන් වහන්සේ මොනතරම් පරිසරයත් එක්ක බද්ද වෙලා හිටියද කියලා බුදුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට විනය නීතියක් පනවලා තියෙනවා ගහක අත්තක් කොලයක් රිදිල්ලක් කඩන්න බෑ. අඩුම තරමේ ටූත් පික් එකක් ස්වාමින් වහන්සේ කෙනෙකුට අරගන්න බෑ. ඒක කවුරු හරි කෙනෙක් කියලා ලව්ව ගෙන්න ගන්න. ඒ කියන්නේ එහෙම තරමට මේ කියන්නේ එකෙන් අදහස් කරන්නේ පරිසරයට විතරක් විනාශ කරන්න එපා. එපා කියන එක. එපා කියන එක. දැන් ඇත්තටම 1971 වනජීවී ප්‍රඥප්තියකින් මේ වනය ආරක්ෂා සුරක්ෂිත කිරීම සහ හේතු වෙන සුවිශේෂතා පිළිබඳව පනතක් උත් තිනවා අපිට. නමුත් ඕක ගැන කතා කරුවා මං කියන්නේ නෑ නෑ මේ පනත් අපිට එන්නේ වසර 2500කට එහා ඉතිහාසයේ බුදුහාමුදුරුව ගිහිලා ඉඳගත්තේ ගස යට මේ ගස කොයිතරම් වටිනවද කියන එක. ඒතර ඒක මානවීය සංකල්පයක්. මේ મેසේජ් එක. ඒක මානවීයයි. ඒක මං හිතන්නේ මේක අයියා ඒකටම බද්ධ වෙනවනේ බුදුහාමුදුරුව බුදුගමතර ලංකාවට එනකොට මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ වනාන්තරය ඇතුලේ අඹගසක් මුල් කරගෙන ඒතර මේ වනාන්තරයෙන් තොරව අපිට ජීවත් වෙන්න බෑ නළුවෙකුට අපි කියනවා පුහුණු වීමක් ගහක් යට කරන්න කොයිතරම් සිසිලක් ගන්නවා අයියත් මං හිතන්නේ මේ කතන්දරය අහලා ඇති මාලන් බ්‍රෑන්ඩෝ ඔව් ඔහුගේ ළඟට ආපු ඉගෙන ගන්න ආපු මේ ගෝලියෝ දෙන්නෙකුට කියලා තියෙනවලු මේ පොඩි වෙලාවක් වනාන්තරය ඇතුලේ ඇවිද ඉන්න පොඩි වෙලාවක් මුහුදු වෙරළේ ඇවිද ඉන්න මේ විදිහට කියලා දවස් කීපයකට පස්සේවලු මම ඕගොල්ලන්ට මේ වර්ක්ෂොප් එකක් කළා කොහොමද ප්‍රතිඵල කියලා. එතකොට ඔහු එකෙන් අදහස් කරනවා අයියා කීපු ටික. හරියට හරි. දැන් ඒකට තව කැලක් ඉදිරි එකතු කරගමු අපි. On Education කියන පොතේ ජේ ක්‍රිෂ්ණමූර්ති 11 වෙනි පරිච්ඡේදයේ කියනවා ඉගෙනුම යනු විභාග පාස් කිරීම විශ්වවිද්‍යාලයේ ගැනීම ප්‍රතිඵල ලබා ගැනීම ආවාහ විවාහ කර ගැනීමම නොවේ. කන්ද කසිරිය දකින්න. කොළයක් බිම වැටෙන හඬ ශ්‍රවණය කරන්න ජලය බිඳෙන හඬ හදවතේ රඳවා ගන්න නිදි කුඹා මල දකින්න බලන්න කුචරන් සිවුම්ද කියලා මාළුවෙක් ජලයේ සැරිසරන හැටි නරඹන්න ඒ තුලින් සිතුවිලි ධාරාව ඇති කරගන්න ඒ ඔබේ මනස් කුහරේ සුවිශේෂතා කිටි කවනු ඇත මේ සියල්ල තුනේ දෙන මැසේජ් එක තමයි අවසානයේදී ඔබ පරිසරයට මොනතරම් දුරට සංවේදී වෙනවද ඔබට ඒහා සමානවම පරිසරයෙන් පෙරලා ප්‍රතිලාප ලැබෙනවා ඇත රංගන ශිල්පියෙකුට විශේෂම මොකද රංගන ශිල්පියෙක් කියන්නේ ඉතාම සංවේදී පුද්ගලයෙක් රයිට් ඒක ඉතාම හොඳයි මේක මම විශ්වාස කරනවා දැන් මේ රංගන ශිල්පියා කියන්නේ සමාජයේම පොඩි කැලලක්නේ අපි මේක ඇතුලේ සමාජය තුලින්ම බිහි වෙලා සමාජයේ තුලම
අපේ ප්‍රගමනයේ සිද්ධ වෙන්නේ සමාජයේම තමයි අපි ගන්න දේවල් නැවත පෙරලා විසි කරන්නේ. ඕකනේ රංග ශිල්පයේ කාර්යය. මම විශ්වාස කරනවා මේකටත් මට ඉතා හොඳ උත්තරයක් හම්බෙයි කියලා. වර්තමාන දේශපාලන තත්ත්වය දිගුකාලීන ඒ කියන්නේ යුග ගණනාවක් මේ සමාජය පහු කරගෙන ආපු රංගන ශිල්පියෙක් හැටියට කොහොමද ඔබ ඔබට කිව්වොත් ඔබ අර්ථකථනය කරන්නේ? මේ කියන්නේ මේ මොහොත වෙනකොට අපි අපේ රට තියෙන දේශපාලනික වටපිටාව පිළිබඳව. ඔව් ඒක රංගන ශිල්පියෙක් හැටියට නෙමෙයි මානවයෙක් හැටියට හරි දේශපාලන සත්වයෙක් හැටියට විග්‍රහ කරන්නට පුළුවන්. රංගන ශිල්පියෙක් වම් මමත් ඒ මේ 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 කැටගරි එකේ මේ ඉන්න මේ මේ ප්‍රපංචයේම චරිතයක්නේ. ඔව්. එතකොට අපිට ඉතිහාසය අමතක කරලා අනාගතයටවත් වර්තමානයටවත් යන්නට බෑ. අපි 1948 දී නිදහස ලැබුවා යයි විශ්වාස කරනවා. නමුත් 48 දී නිදහසටද ලැබුණේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකට එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ප්‍රකාශනයක් මම දැක්කා. අපිට නිදහසක් ලැබිලා නැහැ. අපේ ජීවිතේ තවත් අඳුරු කරලයි තියෙන්නේ. මොකද ඒකට හේතුව මාර්තු මාසේ දෙවෙනිදා තමයි අපි නැවත පරගැති වුණේ කියලා. ඒ කියන්නේ මාර්තු මාසේ දෙවෙනිදා 1818 දී උඩරට ගිවිසුමෙන් අපේ රට සම්පූර්ණයෙන්ම විදේශ ආධිපත්‍යයට ගොදුරු වෙනවා. මේ ගොදුරු වීම යුග මං හිතන්නේ වසර 500කට ආසන්න ප්‍රමාණයක් නෑ වසර 100කට වසර 500 1500 පයේ ඉඳලමනේ වසර 100කට 500ක් තමයි ඉතින් ඔක්කොම ගත්තම ආසන්න ප්‍රමාණයක් අපේ සමාජ දේශපාලන යාන්ත්‍රණය විනාශ වෙලා අපිව යටත් වුණා යටත් විජිත සංකල්පයකට මේ යටත් විජිත සංකල්පයේ එක්ක අපේ තිබිච්ච අභිචාර විදි අපේ හැඩතල සංස්කෘතික දායාදයන් අපේ ඉතිහාසයේ ඉඳලා අපි ගෙනාපු අපේ මහා දැවැන්ත පෞරුෂයන් සියලු දේ විනාශ වුණා. අපේ කලාවන් දැන් අපි කලාවත් එක්ක පීල්ලට බහිමුකෝ. ඒ කලාවනුත් විනාශ වෙලා නැති වෙලා නැති බංගස්ථාන වෙලා සියලු දේ උඩු යටිකුරු වෙලා අපිට නිකන් අපිට නොදන්නා වූ මොකද්ද මන්ද සමාජ ක්‍රමයක් එක්ක ගනුදෙනු කරන්න වුණා. 48 දී නිදහස ලැබුණා අයයි කියනවනේ එතකොට. දැන් 48ට ඉස්සෙල්ලා අපේ මේ පරිවර්තන යුග කීපයක් තිබුණා අපිට. එකක් තමයි 1832 දී තමයි අපේ පුවත්පත් අපේ රටේ බිහි වෙන්නේ. ලංකා ලෝකනේ ලංකා ලෝකය ලංකා ලෝකය කියන පුවත්පත බිහි වෙනවා. ඊට පස්සේ රේඩියෝ එක බිහි වෙනවා 1925 දී ගුවන්විදුලිය. ඊට පස්සේ 1947 දී කතානාද චිත්‍රපටිය බිහි වෙනවා. 1979 දී රූපවාහිනිය බිහි වෙනවා. මේ සියලු කාරණා බිහි වෙන්න ඉස්සෙල්ල තමයි නාට්‍ය කලාව තිබෙන්නේ. නාට්‍ය කලාවත් එක්ක මිනිස්සු ගනුදෙනු කළා. නාට්‍ය කලාවේ සුවිශේෂතාවත් එක්ක පවතින රජයේ විවේචනය කළා මිනිස්සු. අපි හිටු පොලිස්කෝලෙම ගත්තම පොලිසිය විවේචනය කළා. දුර්වලකම් අඩුපාඩු තියෙන තැනකට ගැහුවා. එතකොට දැන් නාට්‍ය ගත්තම මුදලිනේ ලොක්ක. මුදලි කරන කුපාඩිකම්, පඩත්තරකම්, අඩුපාඩුකම් ඔක්කොම විවේචනය කළා. ඒක නිසා කලාකරුවා සුවිශේෂයි. මේ නිකන් කලාකරුවා සුවිශේෂ චරිතයක්. මගේ පෞද්ගලික කාරණාව තුළ දේශපාලනික යාන්ත්‍රණේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම කලාකරුවෝ සුවිශේෂයි. අපි හිතමු මේ සාර් ඇමරික රුසියාවේ රටපාලනය කරන කාලේ ගොගොල් සාර්ලට විරුද්ධව නාට්‍ය හැදුවා. ඒතර ජීන් පෝල් ශාස්ත්‍රීයලා නාට්‍ය හැදුවා. මැක්සිම් ගෝකිලා ලිව්වා. ලියෝ ටෝල්ස්ටෝයිලා ලිව්වා. චාලි චැප්ලින්ලා හිට්ලර්ට විරුද්ධව චිත්‍රපටි හැදුවා. මේ පවතින කාරණාව අපිට අපතක් මේ ප්‍රත්‍යක්ෂ නොවන්නේ නම් දැනෙන්නේ නැත්තම් ඒකට විරුද්ධව නැගිනීමේ බලය කලාකරුවා සතුයි. හැබැයි කලාකරුවා සූර්යා වගේ ආලෝකේ විහිදෙනවා. නමුත් ඔහු දැවෙනවා. ඕන වෙලාවක දැවෙන්නට පුළුවන්. ඒක නිසා කලාකරුවා සිද්ධ කරන්නේම සමාජීය සංශෝධකෙක් හැටියට සමාජයේ යහපත් ඉවුරකට ගෙනීමට කරන කාර්යභාරයක්. ඒක ඉදත් කළා අපි අදත් කරනවා හෙටත් කරනවා. ඒතකොට කලාකරුවා සමහර විට කොස්සක් වගේ. කලාකරුවා මේ සියලු දේ අතුගානවා. නමුත් කොස්සෙත් රොඩු ටිකක් තැවරෙන්න පුළුවන්.
ඒකම අල්ලගෙන කලාකරුව මොනවද කරන්න කියලා දොස් කියන්නේ නැතුව මේ ඔහු කරපු කාර්යභාරය දැස පොඩි විමසිලි දැසින් බලාගෙන ඉන්න. එතකොට මේ 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 ලෝකය ලෝකය හැදෙන්නට ඉඩකඩ තියෙනවා. මිනිසෙක්ව හදන්නට ඉඩකඩ තියෙනවා. කලාකරුව ලෝකෙ නෙමෙයි හදන්නේ. කවද හදන්නේ? මිනිස්සුන්ව. දැන් මේකට පුංචි උදාහරණයක් කියනවා මම. එක්තරා කලාකරුවෙක් මේ ලෝක සිතියමක් තමන්ගේ පුතාට ගෙනල්ලා දෙනවා. හරි? පුතාට ගෙනල්ලා දුන්නම ඔගේ ලෝක සිතියෙන් පිටිපස්සේ මිනිහෙක්ගේ රූපෙකුත් තියෙනවා. ඒක අර අර මේ මේ පැත්ත බුහුගෝලයේ අර පැත්ත සෞඛ්‍ය. පොතේ පොතේ නෙමෙයි පිටුවේ තියෙන්නේ. පුතාට පෙන්වන මේ 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 ලංකාව, මේ ඉන්දියාව, මේ පාකිස්තානිය, මේ ඇමරිකාව, මේ කැනඩාව, මේ මැසඩෝනියාව, මේ අප්‍රිකාව කොල්ල ඉරනවා. තාත්තා එනකොට කොල්ල මේ සිටියම කෑලි කෑලිවට ඉරලා තාත්තට ටිකක් තරහ ගිහලා මොකද්ද කළේ පුතා? දැන් ආයේ හදන්න. දැන් ඇමරිකාව ගෙනල්ලා කැනඩාව ගාවින් හිටවනවා. කැනඩාවට යටින් උතුරු ඇමරිකාව, ඇමරිකාවට යටින් බලනවා. ඊට පස්සේ යුරෝපයේ රටවල් පොඩ පොඩ අමාරුවෙන් තාත්තගෙනවන්නේ. ඔහොම හදන්න බෑ ලෝකය. ඔක අනිත් පැත්ත අරවා. මිනිහව හදන්න. එතකොට නිකම්ම ලෝකේ හැදෙනවා. හැදෙනවා. ඒක තුළ ලොකු ගැඹුරක් තියෙනවා මම විශ්වාස කරනවා. අන්න ඒක තමයි සුවිශේෂීත්වය. මොකද තනි තනි පුද්ගලයා විශ්වාස කළොත් මම මේ ජීවත් වෙන්න ඇවිල්ලා තියෙන පොඩි කාලයට හරි පුද්ගලයෙක් විදිහට මම සමාජගත වෙනවා කියලා හෙට දවසේදී අපිට පිරිච්ච බොහොම නිවැරදි සමාජයක් සහ ලෝකයක් ඉතුරු වෙනවා. හොඳයි. කලාකරුවා නිතරම මිනිසාව සාදන්නේකි. ඊළඟට වැදගත්ම ප්‍රශ්නයක් මේක. මම හිතනවා මේකටත් පිළිතුර සුදුසුම පුද්ගලයා. ජනප්‍රියත්වය රැක ගැනීම, ජනප්‍රියත්වය තුළ රැඳී සිටීම සඳහා මොකක්ද රංගන ශිල්පියෙකු හැටියට වෙනම වෙන අය ගැන නෙමෙයි ඔබ මොකද්ද මේ 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 මොකද මම දන්න විදිහට ඔබ ඉතාම වාසනාවන්තම රංගන ශිල්පියා. මොකද හේතුව එදා මෙදා තුර අද වෙනකල් මම හිතන්නේ ඒක වසර 40ක විතර කාලයක් ඔබ අඛණ්ඩව ඔබගේ ජනප්‍රියත්වයේ විදිහටම තියාගෙන ඉන්නවා. ඔබ මේ 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 සියලුම නාලිකාවල විකාශනය වෙන මේ කෘතීන් තුල රංගන ශිල්පියෙක් හැටියට ඒවා විවිධ හැඩතලවල තියෙන මේ නිර්මාණ ඒ සියල්ලත් එක්කම ඔබ සිනමාව තුලත් යාවත් කාලීන වෙනවා. ඔබ වේදිකාව සදාකාලිකවම අමතක කරන්නේ නැහැ. කොහොමද තනි පුද්ගලයෙක් හැටියට ඔබ මේ මෙච්චර මේක සොඳුරු විදිහට පරිහරණය කරන්නේ? ඔබේ අන්තිම වචනේ තමයි ලස්සන මට. ඔබ කොහොමද සොඳුරු විදිහට පරිහරණය කරන්නේ? ඒකම තමයි උත්තරිත. මට ඕනේ කරන්නේ මට විතරක් නෙමෙයි මේක බලාගෙන ඉන්න අයට ඕනේ කරන්නේ ඇත්තටම මේක හිතුවාම කොහොමද තමයි මේක ඔබ කලමනා කරන්නේ? ඔව් ඇත්තටම මං හිතන්නේ කොමුදු ලංකාවේ පළවෙනි ටෙලි නාට්‍ය බිහි වෙන්නේ 70 80 දශකයේ මුල් කාර්තුවේ. නිහල් සිංහ මහත්තයාගේ දිමුතු මුතු නාට්‍ය, ඊට පස්සේ පරාක්‍රම නිරියල්ල මහත්තයාගේ ලාහිරු දහස, ඊළඟට ධම්මජාවගඩ මහත්තයාගේ පළුගුමෙනි කියනවා. එතකොට ලංකාවේ තුරුසේන හැටියට ඔබ මුළු ඉතාමත්ම රටක් අල්ල ගන්නවා. වසංගීත ගන්නවා. ඒ වසංගීත ගැනීම අද වෙනකොටත් තාම පට්පත් කියපු ගමන් ගන්නවා. ඔව් එතකොට මේකෙදි මම ඉස්සෙල්ලා මේට එහාට ගිහිල්ලා නැගෙනහිර ජර්මනියට ගිහිල්ලා රංගපානකොට මගේ ගුරුතුමා වුණේ නෝබර්ට් ජෑන් මයර් සහ පිඩෙල් ක්ලවුස් කියන මහාචාර්යවරු. එතුමානාගෙන් මං ඇහුවා මේ හොඳ නළුවෙක් වෙන්නේ කොහොමද සර්? අපි දන්නේ නෑනේ මේක. Os ganz klebe so han en lislig aknit chamba vaus. E laus lich it and kish kul ke tahu. Gitz kobo. Kaata de kiyan. Un English danne. Unge bhasha unda watinone. Apita ape bhasha watin nathunata. Ne?
පැහැදිලි එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙනම කතා කරච්චා කරන්න දුක ගන්න වෙන දවසක ඔව් අපි මේ කියනවා හරි ඊට පස්සේ අපේ ට්‍රාන්ස්ලේටර්ව ගෙන්නලා ඇව්වා මේ මේ උස්කුස් කලිෂෝ සෙන්ඩ් කියුවේ පොඩි දෙයයි හොඳ නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා හොඳ මිනිහෙක් වෙයා හරිනේ හොඳ මිනිහෙකුට හොඳ නළුවෙක් වෙන්න පුළුවන් හොඳ ඒක ඇතුලේ හරි කැලලම තියෙනවා හොඳ මිනිහෙකුට පවතින්න පුළුවන් පුළුවන් ඒකයි අවුරුදු 40ක් පුරාට සොඳුරු දැක්ම කියන කාරණාවයි ඉන්නේ මම සහ මම මේකට තව නිකන් ඌණපූර්ණයක් එකතු කරගෙන යන්නම් පලිගුමැණිකේ ලංකාවේ තුන්වෙනි ටෙලි නාට්‍ය ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ටෙලිවිෂන් එකේ ඩෙනිම් කලිසම ගෙනාවේ මම හරි ඩෙනිම් කලිසමක් ඇන්දෙත් මම මුලින්ම එතකොට ලෝකයේ පුරා ඩෙනිම් එමින් තියෙන කාලේ එමින් තියෙන ඩෙනිම් ලංකාවල කොහොමත් විශේෂයි විශේෂයි එව්වා මන තොප්පි දාගෙන අර මාල වලලු දාගෙන පොඩි හැපි චෝල් වෙනම හැඩයක් හැඩයක් ඉතින් අන්තික ලංකාවේ ටෙලි නාට්‍ය ධාරාවේ සෙල්ලක්කාර තරුණයා ගේ චරිතය සූරසේන ඒ හැඩ සහිත නාට්‍ය දැනුත් අපි දකිනවා විශේෂත්වෙම තියෙන්නේ ධම්ම ජාගොඩ මහත්තයා කොහොමත් පරිශකයෙක් ඔව් ඔහු පරිශකයෙක් ඔහු ඒක තුල ඔබව ඉතාම හොඳට සමාජයට දැම්ම පරීක්ෂණයට භාජනය වෙන්න කියලා ඒ කියන්නේ අපි සූරසේනලා තමයි එතකොට අපි අපිට මේ හරි සැහැල්ලුයි කොමුදු අපි අපිට ජීවිතේ බරක් පතලක් නැහැ ජීවිතේ යා යුතු ඉසව්වක් නැහැ නමුත් ධම්මජාගුණ මහත්තය කියලා දුන්න මෙන්න මේ ඉසව්ව ඵලයන් එහෙම ගියොත් තමයි උඹට හරියන්නේ කියන එක. ඒක ධම්මජාගුණත් කිව්වා ආචාර්ය ගාමිණී පොන්සේකා මැතිතුමත් කිව්වා මට. හරි මෙන්න මොකද මුල් කාලේ අපිට එහෙම මහා ප්‍රාඥ මුණ ගැවුණා. එදිරිවීර සරච්චන්ද්‍රයන් මුණ ගැවුණා. ධම්මජාගුණ පරාක්‍රම නිරියල්ල. පරාක්‍රම නිරියල්ල තමයි ලංකාවේ පළවෙනි ටෙලි නාට්‍ය ආදී මහත්තුරා කියලා ඒකෙත් ප්‍රධාන චරිතේ මම රඟපෑවා. කොහොමරි මෙව්වා කතන්දර ආසේ මම කියන්නේ පලිගුමෙනිකේගෙන් මට ලැබුණ කිරුලක්. ඒ කිරුල හිසට දාගත්තා නම් ඔබයි මමයි මේ පුටු දෙකේ ඉඳගන්නේ ඉඳගන්නේ නැහැ පැහැදිලි අර මේ කැමරා ශිල්පීන්ට අපෝ රූගත කරන්න හම් වෙන්නේ නැහැ නැහැ ඒ මොනවාද ශ්‍රියන්ත මෙන්ඩිසුත් නැහැ නැහැ සරලම වශයෙන් කියනවා නේද මම ඔබ කිරුලකෝ කියලා අහන්නේ නමුත් මම කියනවා කිරුල තමයි ඇතේ මම ඒක ඇහුවේ නැත්තේ හේතුව ඔබ එදා ලංකාවේ තුන්වෙනි ටෙලි නාට්‍ය වෙච්ච පලිඟු මැණිකේ බලද්දී ඔබ වැළඳගත් සූරසේන මේ 2021 අපි මේ කතා කරන පෙබරවාරි මාසේ විකාශනය වෙන සංගීතය ටෙලි නාට්‍යයේ ජනප්‍රියම චරිතයකට පණ පොවනවා. ඉතින් මම විශ්වාස කරන විදිහට මම ඇසිය යුතු නැති ප්‍රශ්නයක් ඒක. මට මේකේ හොඳ කෑල්ලක් එළියට මතු වුණා. ධම්මජාගොඩ මහත්මයා පිළිබඳව. මගේ කලාවේ පළවෙනි ගුරුවරයා ධම්මජාගොඩ සර්. මම ඉස්කෝලේ 6 පන්තියේ ඉන්නකොට මුතුහර ළමා සමාජයෙන් සංවිධානය කරන වැඩමුළුවක සෙනසුරාදා දවල් එකේ ඉඳන් 4 වෙනකල් අනේ දෙයියාමතුරුනේ මම අවුරුදු ගානකට පස්සේ දන්නේ මේක කරලා තියෙන ධම්මජාගොඩ මහත්තයෙක් කියලා. ඉතින් මම විශ්වාසයි මට මෙහෙම වාඩි වෙලා ඔබතුමා සමග කතා කරන්න ලැබුණා. මම කියන්නේ ඔබට වගේම මටත් හොඳ ගුරුවරු ලැබුණා. පැහැදිලි. ඒ ගුරුහරුකම් ලැබුණා. වර්තමානයේ වර්තමානයේ ගුරුහරුකම් ලැබෙනවද කියන එකයි අපිට තියෙන කගේද වාචකය. අපි ඒ ගැන හැමලිම කතා කරනවා. දැන් එහෙම මට තියෙන ගැටලුවක් තියෙනවා කනගාටුවකුත් තියෙනවා. මේක මේ තරහවකුත් නෙමෙයි. වර්තමාන પરම්පරාව ඇවිල්ලා ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ. දැන් අපි ඉස්සර මට මතකයි මම ගිහිල්ලා ගාමිණී ෆොන්සේකා මහත්තයා පස්සෙන් යනවා. ගිහිල්ලා සර් අරග කලේ කොහොමද මේක කලේ කොහොමද එයා ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ. ඒත් අපි අපේ උත්සාහය තුල ඉන්නවා. ජෝ අභිවික්‍රම මහත්තයා පස්සෙන් ගිහිල්ලා ඇහුවා. අදත් මාලනී අක්කා පස්සෙන් ගිහිල්ලා අහනවා. ආ ටෝනි අයියා පස්සෙන් ගියා. ආ වීනා ජයකුඩි පස්සෙන් ගිහිල්ලා අපිට ඉස්සර සෙට්ටලදී ඉන්නවා කියලා ආරංචි වෙනකොටම සතුටක්. සතුටක්. ජෝ මහත්තයා ඉන්නවා කියලා කියන්නේ gederima සැදී පැහැදී යන්නේ. නනවා මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ. අහපුවම අපිට ඇත්තටම ඒ ඉව් වලින් තමයි පිරුනේ අපි. මේ 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 පිරිච්ච හැටි. එතකොට ඒ සොයා යෑම තමයි ඔබ අදටත් ඉතුරු කරලා තියෙන්නේ. මම තාමත් සොයා යනවා කොමුදු. ඒක මම දන්නවා. මම මේ කලාව කියන මහා සප්ත සාගරයක් මේක. මහා දවැන්ත හැඩයක් තියෙන එකක්. හැබැයි තාම මම මේකේ දැන් අයන්න විතරයි. පැහැදිලි. මට හැබැයි අයන්න හොඳටම දන්නවා කියලා මම දන්නවා. ඔව්. මම මට හම්බ වෙන හැම පොඩි ඉඩකදීම මේ ශ්‍රියන්ත මෙන්ඩිස් කියන දෙවන්ත රංගන පෞරුෂවයත් එක්ක වැඩ කරන්න හම්බ වෙන හැම පොඩි ඉඩකදීම මොනවා හෝ දෙයක් මම හොරකම් කරලා ගෙදර අරන් යනවා. සමහර විට ඒක ශ්‍රියන්තයා දන්නේ නැතුව ඇති. කතා කරන මොන යම් හෝ දෙයකින් පොඩි කෑල්ලක් එකතු කරන මොකද මම විශ්වාස කරනවා මේ වෙනකොට මේක ඇතුලේ හැදෑරීම කරමින් ඉගෙන ගනිමින් රඟපාන්න තියෙනවා නම් හම්බ වෙන්න තියෙන හොඳම සම්පතක්. ඔබ හම්බ වෙන හැම වෙලෙම මම ඔබට පොතක් දීලා තියෙනවා. පොතක් දෙනවා. මම විශ්වාස කරනවා. ඔව්. මම ඔහුව හම්බ වෙන හැම අවස්ථාවකදී ඔහු මට පොතක් දෙනවා.
ඒ වගේම මම ඔහු සමග සංවාදශීලී වෙන හැම අවස්ථාවකදී මම ඔහුට නොදැනීම පොඩි පොඩි කෑලි හොරකම් කර ගන්නවා ඒක සමා වෙන්න ඕනේ ඒක ඇත්තනම් මම විශ්වාස කරනවා හොරකමක් නෙමෙයි ඒක ඒ හොරකම නෙමෙයි ඇකඩමික් ඒක ඒක අධ්‍යාපනික ක්‍රියාවලිය එක කොටසක් කාන්තාව සහ ලිංගිකත්වය පිළිබඳව ඔබ දරන ආකල්පය ඉතාම සරල ප්‍රශ්නයක් ඔව් නෑ මම හිතන්නේ මේක මේ 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 වැඩි දියන්න පමණයි කියන ප්‍රශ්නේ නෙමෙයි